ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ඇමතිවරුන් නැතිනම් පාර්ලිමේන්තුවට වග කියන්නේ කවුද අනුර ප්‍රශ්න කරයි රටම අස්ථාවරයි IMF නෙමෙයි FMI වත් දැන් යන්න බෑ ඇත්තටම රටේ ණය ඩොලර් බිලියන 36යි රටෙන් පන්නපු ප්‍රමාණය ඩොලර් බිලියන 19යි අදි ආරක්ෂාව මැද ඩේන්ජර් කන්ටේනරයකුත් රටින් එළියට පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ රැස්ුණා පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වී ටික වේලාවකට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කළා කෙසේ වෙතත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කරමින් පැවසුවේ පවතින අර්බුදකාරී තත්ත්වයට වහා විසඳුම් ලබා දිය යුතු බවයි. පාර්ලිමේන්තුව රැස්ුණා. එහිදී සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර ශ්‍රී ලංකාව පිළිබඳ IMF වාර්තාවේ ඉංග්‍රීසි පිටපත මුදල් අමාත්‍යවරයා ලෙස අලිෂබ්රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එවන් ගාඩ් සභාපති නිශාංක සේනාධිපති අදාළියම විදේශගත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට පැනුම් මේ රටේ මහජන දේපළ කෝටි ගණන් හොරකම් කරපු රිසංක සේනාධිපති අද උදේ පාන්දර 3:30ට කඩරාය ගුවන්තොටුපලෙන් පැනලා තියෙනවා. ඔහුව වහාම අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙන්නත්. අගමැතිතුමායි මුදල් ඇමතිතුමා විතරයි ඉන්නේ මේ දැනට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මේ ප්‍රශ්න යලි ෂෙඩියු කරන්න දියව නෝ ඔබ්ජෙක්ෂන්. සභානායකට අවබෝධයක් තියෙනවද අතුරුපසකට උත්තරයක් දෙන්න? එතුමා වරුදු පහක් මේ සභානායක හැටියට ප්‍රශ්න කීයකට උත්තර දුන්නද දැනගද උත්තර දුන්නේ බොරුවට මඩ ගහන්න එපා අපෝ මඩ වදිනවා ආරක්ෂක අමාත්‍යවරයන්නේ එතකොට කොහොමද ජනාධිපතිතුමා හැබැයි නියෝජ්‍ය ආරක්ෂකවරයාට ඇමතිවරයාට චමන් රාජපක්ෂ මහත්මයා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ ඉන්නවද හා ඉන්නවනේ හරි කමක් නැහැ අග්‍රාමාත්‍යතුමා සියල්ලට වග කියන්න ඕන වග අගමැතිතුමා අගමැතිතුමාටත් වග කියාගන්න බැරුව ඉන්නේ කොහොම රටද වග කියන්නේ තමන් පුද්ගලිකව අස්සුනා කියලා කිව්වා කියලා ඒක සාර්ථක පිටුරන්නේ ඒක නීත්‍යානුකූල වෙලා නැහැ ඒ නිසා අපි කණ්ඩායමක් තීන්දුව කළා තියෙනවා අනන්‍ය වෙනම කණ්ඩායමක් හැටියට මේ පාර්ලිමේන්තුවේ වෙන වර්තමාන පාලනය ඉවත් වෙන්න ඕනේ. ඒ වෙනුවට නව පාලනයක් මේකේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ පක්ෂ 10ක් පාර්ලිමේන්තුව තුල තවදුරටත් ස්වාධීනව කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් දැනු දෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි 14 දෙනෙක් ඉන්නවා. මේ 14 දෙනාම අද සිට අපි පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරනවායි කියන එක කියන්නට ඕනේ. මම පැහැදිලිවම මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි. දැන් කාලේ එළමිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් ඕන විදියට නටන්න පුළුවන් විධායක අගමැතිවරයෙකුත් හරියන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ ඉඳලා මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන. ඒකයි ඇත්ත කතාව. අද මිනිස්සු කියන්නේ පාර්ලිමේන්තුවේ 125 මෙපා කියලා. හරි ආණ්ඩුව වැරදිනම් තමුන්නාස්සලා එකට ඉන්න ඉස්සලා. මෙතන මත කීයද? ගෝටා ගෝ හෝම් කියන එක පළමුවෙන්ම මුළු රටටම ඇහෙන්න කෑ ගහලා කිව්වේ මම. ගෝටාබේ රාජපක්ෂ මහත්තයාව මේ රටේ ජනාධිපති අපේක්ෂක හැටියට යෝජනා කරනකොට පළමුවෙන්ම විරුද්ධ වුණේ මම. මං කිව්වා දෙන්න එපා. නමුත් මහින්ද මහත්තයා ඒක ඇහුවේ නැහැ. ඒ වැරදි තීරණයක් ගත්ත නිසා මහින්ද මහත්තයා අද මුළු රටම ගිනිගන්නවා. මේකට බග කියන්න ඕනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. අනිත් එක අපේ මහින්ද පාලසිරිසේන මහත්තයා කට ඇරියොත් බොරු කියන්නේ. ඉතින් ඔබතුමාලා වගේ අය බොරු කියන හින්දා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ඉඳන් 2010 වෙනකන් හොඳ සේවයක් කරා. 2010න් පස්සේ එතුමාව රජ කෙරෙව්. මේ රටේ මිනිස්සු කිව්වා එතුමා තමයි රජු රෝගී. රජු රෝතුණ යාගතර පස්සේ දේව සාපේ වැදුනා. තීරණයක් ගත යුතුයි අවුතරයක එකඟත්වයෙන් ආණ්ඩුවක් පත් කිරීමට. 6 මාසයක් ඇතුළත මේ රටේ ඡන්දයක් පවත්වා ගන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔබතුමාට ඉන්නේ 48යි. ඔබතුමා තව 80ක් පෙන්වන්න ඕන. නිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කෙනයි. 112ක් පෙන්වන්න ඕන. මේ පාර්ලිමේන්තුව ඇතුලේ කවුරු හරි එක පුද්ගලයෙක් කියනවා නම් එයාට බහුතර බලය තියෙනවා කියලා එක මොහොතක්වත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ. ගෝටා ගෝ හෝම් කියලා ඉවරලා ගෝටාබේ බිල්ලට දීලා බේරන්න පුළුවන් කියලා සමහරු හිතනවා. එහෙම හරියන්නේ නැහැ. ගෝටාබේ යන්න ඕනේ තමයි. නමුත් ගෝටාබේත් එක්ක ගෝටාබේ ගෙනාවු ඈත් යන්න ඕනේ. එක රාජ්‍ය අමතිවරයෙක් ලැජ්ජ නැතුව කියනවා කරු කතානායකතුමනි සජිත් ප්‍රේමදාස මහත්තයාට පෙන්වන්නලු බහුතරේ අපි විපක්ෂේ අපිට මේ කුණු වෙච්ච පිළුණු වෙච්ච නරාවලේ ඉන්න ගොඩ එකතු කරගෙන බහුතර පෙන්වන්න ඕන කමක් නැහැ තමුන්නාසල හිතේ තියාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා සහ තමුන්නාසලට මිනිස්සු ඡන්ද දෙන්න ඉන්නවා කියලා ඒක නෙවෙයි තමුන්නාසලයි අපි ඔක්කොම ගහන ගහිල්ලක් ගහන්නේ ඕනම කෙනෙක් කියන්න මෙන්න මේ ආවලාට 113 ක අවුතර බලයක් තියෙනවා ඔහුට මේ ආර්ථිකය හදන්න පුළුවන් අපි අද්දක උස්සලා ඒ නායකයාට කියන්නම් ඔව් ආණ්ඩුව අරගන්න හැබැයි
හැබැයි තමුන්නාසටත් බැරි වෙච්ච වෙලාවට ඔය මහ ජනතාව ඇවිල්ලා ආපහු කියයි අන්න ඒ ගත්තු කෙනාගෙනම කියලා ගෝ හෝම් කියයි යම් කිසි කෙනෙක් කියනවා නම් ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ආණ්ඩු ඉල්ලාස් වෙන්න ඕනේ කියලා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ අතුලිකරු කතානායකතුමනි වෙන්න ඕනේ බහුතරයක් පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුවට නැත්තම් ඔබතුමාලට එය ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා ඒ අනුව අපිට පාර්ලිමේන්තුවේ එක්ක විසෝ ආරින්න පුළුවන් දැන් මේ දේශපාලන අර්බුදයේ තිබෙන ආණ්ඩු අස්ථාවරභාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඒ නිසා මේ ආණ්ඩුවේ ඔලුගෙඩි පිළිබඳ ප්‍රශ්නයක් කො ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඒ නිසා දැන් මේ යෝජනා කරන අන්තර් පාලන හෝ සර්ව පාලන හෝ මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තුන් ඇති කළ හැකි වන්නේ නව ජනවරම කඩා ගොඩනගා ගන්නාද නව පාලනයක් සහ පාලකකින් විතරයි ඇත්තටම ජනතාව අද පාරට එන්නේ 225ම එපා කියන්නේ ඇයි කියලා හරියට අවබෝධ කරගන්න අවශ්‍යයි අපි මේ ලියන කරුණ පාර්ලිමේන්තුවේ 10-15 දෙනෙකුට අදාළ නැතුව ඇති නමුත් වැඩි පිරිසකට අදාළයි ඒ තමයි හොරකම අප මේසා විශාල අගහදයකට වැටුනේ වැස්ස නැති නිසාද නියගය නිසාද නැත්නම් කොවිඩ් නිසාද අපි ඇත්ත කතා කරලා බලමු ඇත්ත කතාව තේරුම් ගන්න ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ නඩු තීන්දුවක් විමසලා බලමු තුන් දෙනෙකු හොරකමේ ගියා එක් අයෙකු ගේ ඇතුළටම හොරකමට ගියා අනිත් දෙන්න එළිය ඉඳන් ඔත්තු බැලුවා ගේ ඇතුලේ හොරකමට ගිය කෙනා අතින් ගේ හිමියා මිය ගියා නඩු විමර්ශනෙන් පසුව තුන් දෙනාටම මරණ දඬුවම දුන්නා එළිය හිටපු දෙන්න කිව්වේ අපි දෙන්න ඔත්තු බැලුවා කියලා විතරයි නමුත් නඩුකාරයා කිව්වේ ඔත්තු බැලීම නිසාම අපරාධකරුට ඒකම සහනයක් වුණා කියලා. මේ කතාව මෙහෙම සඳහන් කළේ දැන් ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියන කාරණාව පහදන්න. අපේ රට ඇමරිකානු ඩොලර් බිලියන 36කට වැඩියෙන් ලෝකයට ණයයි. කීයක්ද? ඇමරිකානු ඩොලර් බිලියන 36ක්. පුදුමේ කියන්නේ මේ ණය නෙවෙයි. 2004 ඉඳලා 2013 වෙනකන් විතරක් අපේ රටෙන් ඩොලර් බිලියන 19ක් රටෙන් එළියට ගිහින් නෙමෙයි රටින් පිට කරලා මේ කාලේ රට පාලනය කරලා තියෙන්නේ චන්ද්‍රිකා නෝනා සහ මහින්ද මහත්තයා කොහොමද ණය ඇත්තටම රටම ණය ඩොලර් බිලියන 36යි රටින් පිට කරලා තියෙනවා 2004 ඉඳලා 2013 වෙනකන් ඩොලර් බිලියන 19ක් දැන් 2013 ඉඳලා 20-22 වෙනකන් මේ විදිහට රටින් කීයක් පිට කරලා තියෙනවද කියලා තාම හරියට දන්නේ නැහැ. දැන් ඇත්තටම මේ රට ණය කොච්චරද? ණයබර ඇමරිකානු ඩොලර් බිලියන 36යි. හොරාට පිට කරපු ගාන ඇමරිකානු ඩොලර් බිලියන 19යි. අඩු කරලා බැලුවම ඇමරිකානු ඩොලර් බිලියන 17යිනේ අපි ණය. ඇත්තටම මේ ණය ඩොලර් බිලියන 17යි. මොකද 19ක්ම හොරා කාලා තියෙන්නේ. ඇත්තටම මේ ගාන මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. පුදුම වැඩේ කියන්නේ මේ සල්ලි පිට කරන ක්‍රමය විගණනය කරන්න බැරි විදිහට තමයි නීති හදලා තියෙන්නේ. රටින් මේ විදිහට මුදල් පන්නන ක්‍රමයට මේකට කියන්නේ තරංගකාරී නොවන ලන්සු කියලා. මේ ගිවිසුම් විගණකාධිපතිට විගණනය කරන්න බැරි විදිහට තමයි දේශපාලනඥයෝ නිලධාරිනුයි එකතු වෙලා නීති හදාගත්තේ. දැන් මේ විදිහට මුදල් රටින් පැන්නුවේ සහ පන්නන්නේ කවුද? ඒ සඳහා තමයි මා මුලින්ම තුන් දෙනෙකු හොරකමේ ගිය කතාව හෙළි කළේ. ප්‍රධාන පුද්ගලයා දේශපාලනඥයා. උන්දලට හොරකම් කරන්න දීලා බලන් ඉන්න යම් රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක හරියට ජාඩියට මූඩිය වගේ. මියගිය සුනිල් පෙරේරාගේ ගීතයක් තියෙනවා අපි දෙන්න එකට එක්වීලා සහයෝගයෙන් තමයි වැඩේ දෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම දේශපාලනඥින් එක්ක එකතු වෙලා වැඩේ දුන්න රාජ්‍ය නිලධාරීන් එමටයි. ඔය දැන් මේ වන විට එකා දෙන්න ඉල්ලා අස්වමින් සිටින්නේ ආන් ඒ සෙට් එක. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මතකද මිස්ටර් ක්ලීන්ගේ සූට් එකත් තනිකරම කළු පාට කරපු මහබැංකු සිද්ධිය බලන්න කෝ ගෙනාවද ඇල්ලුවද අර්ජුන්ව නෑනේ ගෙනාවේ ඒ ඔක්කොමලා හොඳ යාළුව මල්ලි මේ අයව එලවන්න ඕනේ හිරගෙවල් වලට. හැබැයි හොරා කාපු විදේශ රටවල හංගලා තියෙන සල්ලිත් ගෙනත් දෙනකන් නිදහස් කරන්න හොඳ නෑ. මහා උළු ගෙදර උළු කැට ගණන් කරන්න පාර හදන්න ඕනේ. දැන් පැහැදිලිද? මේ රට ලෝකේ හතර අතින්ම ණය ගන්නවා. ඒ ගන්න ණය වලින් වැඩි හරියක් ආයේ හොරකම් කරලා විදේශ ගිණුම්බල හොරාට දාගන්නවා. ඒකට තමයි ඔය ස්විස් බැංකු තියෙන්නේ. සීෂෙල්ස් වැනි දූපත් තියෙන්නේ. පැන්ඩෝරාව
සල්ලි දාලා තිබුණ කිරු නඩේෂන්ගේ වාර්තාවට මොකද වුණේ දන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මොකක්ද කළේ? ඒක බොරුවක් නම් රටට කියන්න, සල්ලි නීත්‍යානුකූල නම් ඒකත් කියන්න. නැත්නම් ඇත්තටම මුළු රටම කන්ෆියුස් වෙනවා නේද? දැන් රටම කරකෝල අතෑරලා වගේ. මොකද මේ දේශපාලඥයින් දැන් කියන එක නෙවෙයි තව පුංචි වෙලාවකට පස්සේ කියන්නේ. විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එළියට ඇවිත් කිව්වේ ආයේ මේ ජනාධිපති එක්ක නම් ආණ්ඩුවක ඉන්නේ නැහැ කියලයි. දැන් ඊයේ කියනවා මේ රට ගිලගන්න බලාගෙන ගිජිලිහුනියෝ ඉන්නවලු. ඒ අයගෙන් රට බේරගන්න කියලා ජනාධිපතිට කිව්වා කියලත් කිව්වා. දැන් ඊයේ ඉඳලා ඇමතිවරු පත් වෙනවා, ඉල්ලා අස් වෙනවා. ඊයේ පාර්ලිමේන්තුවෙත් මොනවද උනේ? තුනෙන් දෙක තියෙනවද? බහුතරය තියෙනවද? අන්තර්වාර, සභාග, භාරකාර, සර්වපාක්ෂික, හවුල්, අන්තර්කාලීන, මේ මොකක් හරි අටවයිද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුව විසිරුවන්න බැරිද? ජනාධිපති තනතුර තියලා යන්න පුළුවන්ද? දැන් මේ රට බැලූ බැල්මට අස්ථාවරයි. ඒ අස්ථාවර බව පටන් ගත්තේ ආර්ථික අර්බුදයක් එක්ක. දැන් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් එක්ක මිශ්‍ර වෙලා ජනතාවට හිතාගන්න බෑ මොකද වෙන්නේ කියලා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුව විසිරවන්න බැරිද කියන එක. අවුරුදු දෙකහමාරක් යනකන් විසිරවන්න බෑ කියන කතාව ඇත්තද? දැනට ඉන්න 225ම තේරිපත් උනේ අවුරුදු පහකට. ව්‍යවස්ථාවට අනුව නම් පාර්ලිමේන්තුව විසිරවන්න අවුරුදු දෙකහමාරක් යන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ නම් අවුරුදු දෙකහමාර සම්පූර්ණ වෙනකන් ලබන වසරේ මාර්තු වෙනකන් ඉන්න වෙනවා. එහෙම නැත්නම් කොහොමද? පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය ලැබුණොත් ඒත් මේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් කියලා නීතිඥ විශාරද මතයයි. එහෙමත් නැත්නම් 225ම සොකමැත්තෙන් ඉල්ලාස් විය යුතුයි. ව්‍යවස්ථාවේ නැති වුණත් ඕනේ නම් 225ටම ඉල්ලාස් වෙන්න පුළුවන්. එවිට ජාතික ලැයිස්තුවේ ඉන්න අය තව 225ක් පත් කිරීම හෝ මහමැතිවරණයකට යා හැකියි. එසේම ජනාධිපතිවරයාට සිය දුරකාලයට පෙර කැමැති නම් ඉල්ලාස් වෙන්නත් පුළුවන්. එවිට අගමැතිවරයා ජනාධිපති වෙනවා. අගමැතිත් නැත්නම් කතානායකට ඒ බලතල පැවරෙනවා. එසේ නැත්නම් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරලා ජනාධිපතිව ගෙදර යවන්නත් පුළුවන්. දැන් ඇත්තටම මේ හැම දෙනාම ඉල්ලාස් වෙලා මේ රට අලුත් පාරකට ගෙන ගියොත් නේද හොඳ කියලයි මේ ජනතාව අහන්නේ. මීටත් වඩා රට අස්ථාවර වෙන්න දෙයක් නැහැ. IMF නෙමෙයි මේ යන විදියට FMI අපි දිහා බලන එකක් නැහැ. වීරවංශ මහත්තයා කියපු අපිව ගිලගන්න බලාගෙන ඉන්න ගිජිලිහිනියෙක් හරි කමක් නැහැ එක පාරටම ගිලිනවා නම්. මොකද අපිට දැන් ඒ තරමට තෙහෙට්ටුයි. ජනතාවට බඩගිනි, දුප්පතුන් දවස පුරාම බඩගින්නේ, රටම අඳුරේ. අන්තර්වාර, බහුවාර, සර්වපාක්ෂික, භාරකාර, හවුල්කාර ඕනම බහුභූතයක් මේ වෙලාවේ රටට කමක් නැහැ. දැන් ඔයාලා ආණ්ඩු කළා ඇති කියලා තමයි ජනතාව මේ විදිහට සිය ජීවිත පරදුවට තියලා තමුන් ඇහැලට කියන්නේ. මේතරම් මිනිසුන් අද කොළපාට, නිල්පාට, රතුපාට, කහපාට, පාට පාට අතහැරලා දාලා හොරා කපු සල්ලි දීලම යන්න කියලා ඉල්ලන්නේ ඉවසලා බැරිම තැන කියලා කොයි කවුරුත් අවසන් වතාවට මතක තියාගත්තොත් හොඳයි. උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පසුබට වන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා. ප්‍රථමයෙන්ම මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටිනා ලෙසයි. දැනට අපේ රට තුළ පවතින ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිරූපණය වන විදියට සාමකාමී උද්ඝෝෂණයක් කියන තේමාව යටතේ මෙම උද්ඝෝෂණ පැවැත්වීමට සංවිධානය වී තිබුණට දැනට පෙනී යන ආකාරයට මේ සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන බව අපිට නිරීක්ෂණය වෙනවා. එක කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබනවා. ඔවුන් ඒ උද්ඝෝෂණයේ අවසානයේදී සාමකාමීව විසිර යන අතර අනෙක් කණ්ඩායම හිතාමතාම රජයේ පොදු දේපළවලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපළවලට හානි පමුණුවමින් ඒ වගේම ප්‍රධාන පාරවල්වල සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි එදිනෙදා ජන ජීවිතයට අපහසුතා ඇතිවන විදියට ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරීම නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වන විට
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබට ගිහිල්ලා ඇති ආකාරයක් අපිට දැක ගන්න පුළුවන්. විවිධ අරමුණු සඳහා ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගන්වන අයවලුන්ට නොරැවටන ලෙසත්. එසේම ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවලිය දෙන පුද්ගලින්ට සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසයෙන් නිවේදනය කළේ. මේ දිනවල වාර්තා කරන කටයුතු වල නිරත වන මාධ්‍යවේදීන්ට ඉතා අමානුෂික ප්‍රහාරයන් එල්ලවන අයුරු දක්නට ලැබෙනවා. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මෙය අප මීට පෙරද වාර්තා කළා. මාධ්‍යවේදීන්ට එලෙස ප්‍රහාර එල්ල වූ ආසන්නතම ම්ලේච්ඡතම සිදුවීම වන්නේ මිරිහානේදී මාධ්‍යවේදීන්ට එල්ල කළ ප්‍රහාරයයි. මේ අතර පුවත් වාර්තාකරණයේ නිරතව සිටි අප බණ්ඩාරවිල ප්‍රාදේශීය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු මහතාටද මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පුත්කලින් පස් දෙනෙකු අප මාධ්‍යවේදියාට පහර දී ඇති අතර මේ වන විට ඉන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියෙන්. කොරියානු රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූයුන් චෝල් මහතා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා හමු වුණා. එහිදී කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා අවස්ථා පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ලබා දෙන සංවර්ධන ආධාර ඉහළ නැංවීමටත් මෙහිදී අවධානය යොමු වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ. නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනි වූ ලොරි රථයක් නානු ඔය රදැල්ල මාර්ගයේදී පෙරළී ගොස් තිබෙනවා. අනතුරින් ලොරි රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු නානු ඔය පොලිසිය සිදු කරනු ලබනවා. දඹුල්ල ප්‍රදේශයේදී වෙඩිවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද බඳින තුවක්කුවක් පත්වවීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.